අපි කලාව මාධ්‍යයක් ලෙස පාවිච්චි කරලා සමාජයේ විවිධ තැන් පිළිබඳව එක පැත්තකින් රසවින්දනය සහ වින්දනයක් ලබා දෙන අතරේ තවත් පැත්තකින් සමාජයේ විවිධ පැතිකඩවල ඇස් ඇරවන්නත් කටයුතු කරන අවස්ථා අපි දැකලා තියෙනවා. එවැනි නිර්මාණකරුවෙක්, රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂවරයෙක්, තවත් පැත්තකින් ගීපද රචකයෙක් හැටියට ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සේවයක් කරපු රංගන ශිල්පියෙකු අගයන්න සූදානම් වෙනවා මේ මාසේ 30 වෙනිදා. සිංහල සංස්කෘතික ආයතනයේ සිනමා අනුමණ්ඩලය හඳුනාගත්තොත් ඔබමා වැඩසටහන යටතේ W ජයසිරි ප්‍රවීණ රංගන ශිල්පී W ජයසිරි මහත්මයාව අගයන ඇගේම් වැඩසටහනක් මේ මාසේ 30 වෙනිදා සුදර්ශය ලෑස්සි කරලා තියෙනවා. ඒ පිළිබඳව කතා කරන්න අපි බොහොම කැමැත්තෙන් ආරාධනා කළා දේශීයව සහ විදේශීයව සම්මානයට පාත්‍ර වුණු සම්මානනීය රංගන ශිල්පිනියක් කෞශල්‍යා ප්‍රනාන්දු මහත්මියට අයිබෝන්. මම හිතන්නේ මේ ඔබතුමියක් රංගන ශිල්පිනියක් හැටියට සීමිත නිර්මාණ ප්‍රමාණයක් ඇතුලේ දේශීය සහ විදේශීය අවධානය දිනා ගන්න සමත් වුණු, ඒ කියන්නේ ඇගයීමට ලක් වුණු රංගන ශිල්පිනියක්. W ජයසිරි මහත්මයාත් ඇගයීමට ලක් වුණා වගේම සමාජයේ විවිධ තැන්වලට දැනෙන්න ආමන්ත්‍රණය කරපු, ඒ වගේම රංගනයෙන් ඔහුගේ කෞශල්‍ය පෙන්වපු රංගන ශිල්පියෙක්. ඔබ වැනි කෙනෙක්, ඔහු වැනි කෙනෙක් ගැන කතා කරන එකත් ටිකක් වෙනස් වැදගත්කමක් තියෙනවා කියලා හිතෙනවා. W ජයසිරි මහත්මයාව ඔබ ක්ෂේත්‍රයේ කෙනෙක් විදිහට කොයි ආකාරයෙන්ද හඳුන්වන්න කැමති කෞශල්‍ය ප්‍රනාන්දු මහත්මිය? මං හිතන්නේ W ජයසිරි ජයසිරි අයියා කියලා කියන්නේ මම. ඔහු මම ඔහුව දැකලා තියෙනවා මගේ මවගේ පරම්පරාවෙත්, මගේ පරම්පරාවෙත්, මට වඩා තරුණ පරම්පරාවෙත්, ඒ පරම්පරා කීපයක කටයුතු කරනවා රංගනයෙන්. සහ ඔහු ඉතාම දක්ෂ ගීත රචකයෙක්, පිටපත් රචකයෙක්. ඉතින් මේ ඇත්තම කියනවා නම් ඔහු වැනි නිර්මාණකරුවෝ දැන් හරි විරලයි. මොකද එක දෙකකටනේ යොමු වෙන්නේ, සහ මේ හදාරීම කියන එක අඩුයි. නිර්මාණාත්මක හැකියාවත් අත්දැකීම් ලබා ගැනීම, මේ දේවල් දැන් හරි අඩුයි අපේ ක්ෂේත්‍රය තුළ. ඉතින් අනිත් එක ඔහුගේ මේ විශ්වීය දැනුම, දේශපාලන, සමාජීය මේ දැනුම මේ ඉතාම ඉහළයි ඔහුගේ දැනුම. අනිත් එක ඔහු කතා කරනකොට මන් නම් වෙලාවකට ඉන්නත් බයයි, මේ මොකද මොනවා කියන්නේ කියලා. ඒ වගේ, ඒ කියන්නේ අනිත් එක ඔහු කිසි දෙයක් හංගන්නේ, කියන්න තියෙන දේ කෙලින්ම මූණට කියනවා. අපි නිර්මාණයක විවේචනයක් හෝ දේශපාලන වශයෙන්. ඉතින් ඇත්තම කියනවා නම් මට කියන්න තියෙන්නේ ඔහු වන්නේ නිර්මාණකරුවෝ අපිට දැන් බොහොම විරලයි කියන එකයි මේ ක්ෂේත්‍රය තුළ. අර මේ ඔබතුමියත් කිව්වාගේ අත්දැකීම් ලබා ගැනීම, ඒ කියන්නේ සමහර විට නිර්මාණත් එක්කම ඉඳලා වැඩ කරලම අත්දැකීම ලබා ගන්නවා වගේම සමාජ ඇසුරත් එක්ක ලොකු අත්දැකීමක් ලබාගත්තු සහ ඒ අත්දැකීම බෙදා දුන්නු කෙනෙක් විදිහට එතුමා විශේෂයි නේද? ඔව්. අනිත් එක දැන් ඒ කාලේ මේ මම කතා කරන්නේ පතිරාජ මහත්මයාත් එක්ක මේගොල්ලා වැඩ කරපු කාලේ, ඒගොල්ලා එක කණ්ඩායමක් හැටියට සුගතපාල සිල්ව මහත්තයා එක්ක මේ වැඩ කරන කාලේ, එතකොට බොහොම තරුණ විශ්වවිද්‍යාලෙන් මම හිතන්නේ ඔහු ගියේ කොළඹ විශ්වවිද්‍යාලයට, කොළඹ විශ්වවිද්‍යාලෙන් අවුට් වෙච්ච ගමම වගේ ඔහු සෑහෙන නිර්මාණ ගොඩක ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් හැටියට පොඩි චරිත රඟපාමින් පිටපත් රචකයෙක් සම පිටපත් රචකයෙක් හැටියට වැඩ කරා. ඒ කාලේ ඔය පතිරාජ මහත් වෙලා එහෙම අපේ ගෙදර නිතර යනවා එනවා. අර ඒගොල්ලන්ට මේ තිබුණේ නෑ මේක මේ කර්මාන්තයක්, මේක මේ අපි මේ අපි මේ 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 ගනුදෙනු කරන සල්ලි මුදල් ලබා ගැනීමේ පරමාර්ථය නෙමෙයි තිබුණේ. ඒක විජේ කුමාරතුංගගේ, මාලනී ෆොන්සේකාගේත් ඒක තිබුණේ නෑ. දැන් ඔය බඹරු අයුත් කියන චිත්‍රපටිය කරන්න මාලනී ෆොන්සේකා, විජේ කුමාරතුංග, අපේ ජෝබිවික්‍රම මහත්මයා ඒගොල්ල නිකන් ගියා. ගිහිල්ලා ඒ සෙට් එකේ ඉඳගෙන හරීම බොහොම යාළුකමින් මේක අර ක්ෂණිකව ඒගොල්ල අර නිර්මාණය කරා.
එතනම ඉඳගෙන පිටපත ලියාගෙන. ඉතින් එවැනි අත්දැකීම් දැන් අද හරි අඩුයි. අපි ඇත්තටම අපි අපිට මුදල් ලොකු ප්‍රශ්නයක්නේ. ඉතින් ඒ තියෙන මුදල් ටිකෙන් කොහොමද මේක ගහලා ඉවර කරන්නේ කියන එක තමයි දැන් ඒ දවස්වල එහෙම නෙමෙයි ගිහිල්ලා බොහොම විවේකීව මේ නිර්මාණය කරගෙන යනවා එක එක්කෙනාගේ අදහස එක්ක. ඉතින් ඔවැනි තත්ත්වයක් යටතේ මම හිතන්නේ ඩබ්ලිව් ජයසිරි හුඟක් ලස්සන නිර්මාණවලට දායක වෙච්ච පුද්ගලයෙක්. එහෙම නම අරගෙන විශේෂයෙන් ඉදිරියට ආවේ නැති වුණාට දැන් මම හොඳටම දන්නවා බඹරු ඇවිත් කියන චිත්‍රපටියට ඔහු ලොකු දායකත්වයක් දීපු නිර්මාණකරුවෙක්. ඔව්. දැන් ගීපද රචකයෙක් විදිහට එකතකින් අපි දකිනවා සුනිල් පෙරරා මහත්මයාට ජිප්සිස් නායක ලොරෙන්සෝ දල්මේදා, සංගීත් විජේසූරියට නිවෙන හිනා, ඊට පස්සේ පතිරාජයන් එක්ක වගේම ධර්මසිරි බණ්ඩාරනායකයන් එක්කත් වැඩ කරලා තිනවා. ඔහුගේ පුත්‍ර රත්නය රංග බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කරපු භවන්ත රාත්‍රී නාට්‍යයේ තේමා ගීතය එතුමා රචනා කරලා තිනවා. මම දැක්කා ඔබතුමියත් මුලින්ම ගායනා කරපු එකම ගීතයට පද රචනා කරලා තින්නේ එතුමා කියලා. හැබැයි අපි රංගන ශිල්පියෙක් විදිහට හඳුනගත්තට බොහොම ලස්සනට අදහස් මුදාහැරපු ගීපද රචකයෙක්. ඔව්. ඒ කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර ඔවුන් හරි නිදහස්. ඒ කියන්නේ විශේෂයෙන් ඔය ජයසිරි දැනුත් එහෙමයි ඉන්නව නැතුව නෙමෙයි තරුණ කණ්ඩායම ඉන්නවා. නමුත් ඒ කාලේදී අපි දැකපු ඩබ්ලිව් ජයසිරි, තෙන්නකෝන්, කොස්තා, පතිරාජ ඒගොල්ල හරිම නිදහස්. නිදහසේ ජීවත් වෙච්ච හරිම අත්දැකීම් සම්භාරයක් ලැබපු ජීවිතේ විඳපු. ඉතින් ඇත්තට මේ ජීවිතේ විඳලා තියෙනවා කියන එක අර ඔවුන්ගේ ගීත තුලින් ඔහුගේ ගීත තුලින්ම ඒක අපිට දැනෙනවා. ඉතින් අර මේ දැන් අද ගෙදරින් ගියාම අද මේ අපේ ගෙදරින් ගියාම ඊගාවට කොයි ගෙදරින් මතු වෙනවද දන්නේ නැහැ. ඉතින් අනිත් එක මං කියන්න කැමති මම මාව ප්‍රවීණ අධ්‍යක්ෂකවරුන්ට හඳුන්වා දුන්නේ වේදිකාවේ ඔහු. ඔහු තමයි මාව සුගතපාල සිල්වා මහත්මයාට මාව යෝජනා කරලා මරාසාත් නාට්‍යයට මාව ප්‍රධාන චරිතයකට මාව හඳුන්වා දුන්නේ. ඊට පස්සේ තමයි මාව ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයා ධවල භීෂණ නාට්‍යයට ගත්තේ. ඉතින් එවැනි ගමනක් ඇවිල්ලා තමයි අශෝක හඳගම මහත්තයා මාව චිත්‍රපටිවලට ගත්තේ. ඉතින් ටෙලි නාට්‍යවලට ගත්තේ. ඉතින් ඇත්තටම ඉතින් ඒ දවස්වල මේ මරාසාත් නාට්‍ය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තමයි පුහුණු වීම කරේ. පුහුණු වීම ඉවර වෙලා ඉතින් අපේ අම්මගෙන් ඇහුවනේ ඇවිල්ලා මේ ගන්නද කියලා. අම්මා කිව්වා කොල්ලෝ මගේ කෙල්ලව පරිස්සම් කරලා හවසට ගෙදරට ගෙනල්ලා බසවන් කිව්වා. කීමනි කතා කරන්නේ ඒගොල්ලෝ. ඉතින් ඔන්න බස් එකේ අපි දෙන්න ඇවිල්ලා පාර්ලිමේන්තු පාරේ ඇවිදගෙන ඇවිල්ලා ඔන්න සොන්තා මම ගෙනාවා ඔන්න දරුවන්. හරිම ඉතින් ඔහුත් එක්ක මම ධවල භීෂණ නාට්‍යයත් රඟපෑවා. තව චිත්‍රපටි මේ මගේ සඳයි කියන චිත්‍රපටි අශෝක හඳගමගේ. තව අශෝක හඳගමගේම චිත්‍රපටියක් අපිට ඒක පෙන්න ගන්න බැරි වුණා. මම මුලින්ම රඟපාපු චිත්‍රපටිය. ඒකෙත් ඔහු ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඊගාවට විමුක්ති ජයසුන්දරගේ හසින් වැටේ චිත්‍රපටියේ අපි රඟපෑවා. ඉතින් ඇත්තම කියනවා නම් තව ඔහු ගැන රසවත් කතාවක් කියන්න ඕනි කමක් නැද්ද? ඒක තමයි. ඉතින් ඔන්න අපේ අම්මලත් එක්ක මේ මහත්තයා වැඩ කරලා ඊට පස්සේ ඒ කාලේ මම ඉතින් ජයසිරි මාමා කියලා කියන්නේ මම පොඩි ජයසිරි මාමා. ඊට පස්සේ ජයසිරි මාමා අවුරුදු 5ක් ඉඳලා රට ගිහින් ඉඳලා හිටියා. ඊට පස්සේ මල් මෙයා ලංකාවට ආවා. ලංකාවට එනකොට මාත් ඉතින් ටිකක් උස ගිහිල්ලා කරඳඩු උස් වෙලා ඉන්නකොට මෙයා මේ ලොක්කි නේද කියලා ඉතින් ඔව් ජයසිරි මාමේ. මමට ජයසිරි මාමේ මාමේ කියන්න එනපා. මාමම ජයසිරි අයියා. එදා ඉඳලා මම ඔහුට ජයසිරි අයියා කියලා කියන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් හුඟක් හොඳ නිර්මාණ කෙරෙනකොට අපේ අධ්‍යක්ෂකවරුන්ට නැතිවම බැරි නළුවෙක් ඔහු. මොකද චරිතාංග නළුවෙක් වීම සාහුගේ හැඩරුව. දැන් ඔහු හිටියා කඩුල්ලේ. කඩුල්ලේ ඉතාම ප්‍රබල චරිතයක් ඔහු රඟපෑවා. ඉතින් ඇත්තම කියනවා නම් ඔහු වගේ නළුවන්ව නිර්මාණකරුවන්ව කලාකරුවන්ව අපි අගය කරන්න ඕනේ. ඔව්.
ඒ ඇගීම වෙනුවෙන් තමයි මේ 30වෙනිදා සූදානම් වෙලා තියෙන්නේ. සිංහල සංස්කෘතික ආයතනයේ සිනමා අනුමණ්ඩලය හඳුනාගත්තොත් ඔබම වැඩසටහන් යටතේ W ජයසිරි ප්‍රවීණ රංගන ශිල්පියාව අගයන්න සූදානම් වෙනවා. ඒ ඇගීම වැඩසටහන මේ මාසේ 30වෙනිදා සූදානම් කරලා තියෙනවා. ඒ අනුව HD ප්‍රේමරත්නයන්ගේ විසිදැල චිත්‍රපටය උදේ 10 අමාරට, පතිරාජයන්ගේ බඹරු ඇවිත් චිත්‍රපටය සවස 2:30ට, අශෝක හඳගමයන්ගේ මේ මගේ සඳයි චිත්‍රපටය රෑ 7ට වේදිකාගත කරන්න, ඒ කියන්නේ ඔබට නරඹන්න අවස්ථාව උදා කරලා දෙන්න තීරණය වෙලා තියෙනවා. මේ නිර්මාණ තුනට තුනාකාරයකින් සම්බන්ධ වෙලා තියෙන එතුමා. ඔව්, ඒ තුනේම ඔව්. පළවෙනි චිත්‍රපටිය ඔහු හොඳ මේ ප්‍රධාන චරිතයක් රඟපානවා. දෙවෙනි චිත්‍රපටිය මා හිතෙන හුගාක්ම ඔහු නිර්මාණාත්මක පැත්තෙන් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ කියන්නේ ඔබතුමියට ගොඩක් අද්දකින් තියෙනවා. ඒ කියන්නේ ගෙදර නැවතිලා. ඔව්, ගෙදර නැවතිලා හිටපු කාලේ තමයි මේ බඹරු ඇවිත් චිත්‍රපටිය නිර්මාණය කරේ. ඊට පස්සේ ඊගාවට මේ මගේ සඳයි. ඒකේ ඉතාම රසවත් චරිතයක් ඔහු රඟපානවා. ඒක නම් බලන්න ඕනේ. අශෝක හඳගමගේ මේ මගේ සඳයි චිත්‍රපටිය. ඉතින් මම හිතන්නේ චිත්‍රපටි තුනම බලන්න පුළුවන් නම් විශේෂයෙන් චිත්‍රපටි හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යයන් දැන් ගොඩක් ඉන්නවා. චිත්‍රපටි විතරක් නෙමෙයි, නාට්‍ය හෝ කලාව හදාරණ, මේකප් කරන මේ හැමෝම බලන්න ඕනේ. බලන තරමට තමයි, කියවන තරමට තමයි තමන්ව නේද පිරිපුන් වෙන්නේ. ඒක නිසා අන්තික W ජයසිරිගේ විවිධ චරිතාංග ඒ නිර්මාණන් බලන්න පුළුවන්. ඒක නිසා මම හිතන්නේ හැමෝම මේ චිත්‍රපටි තුන බලනවා නම් හොඳයි කියලා. ඔව්, අර මේ ඔබතුමේ කිව්වේ හැමෝම බලනවා නම් හොඳයි, අත්දැකීම් අරගන්න. එතකොට W ජයසිරි මහත්මයා කියන්නේත් එහෙම අත්දැකීම් ගත්තු කෙනෙක්. ඒ කියන්නේ නිර්මාණවලට පෙනී ඉන්න, ඒ පෙනී ඉන්න, ඒ කියන්නේ නිර්මාණවලට ඔහුගේ උපරිම දායකත්වය ලබා දෙන්න, ඒ දායකත්වයේ ප්‍රේක්ෂකයාට දැනෙන්න, තමන්ගේ අදහස ඍජුව ප්‍රකාශ කරන්න, ප්‍රකාශ කරන්න තරම් අදහසක් තමන් ළඟ රැඳෙන්න, ඒ අත්දැකීම් සියල්ල උකහාගත්තු කෙනෙක්නේ. ඒ බෙදා දෙන අත්දැකීමනේ සමාජය ලබා ගන්නේ. එවැනි කෙනෙක්ගේ නිර්මාණ දකින්න තියෙනවා නම් හොඳයි කිව්වා වගේම, එහෙම අලුත් පරම්පරාව වෙන්න නම් අත්දැකීම් ලබන්න ඕන කියන පණිවිඩෙත් එතනින් සමාජගත කරන්න පුළුවන් කෞශල ප්‍රාන්තමා. අනිත් එක දැන් මම අද තරුණ පරම්පරාවේ දැකලා තියෙන දෙයක් තමයි මේ. දැන් බලන්න ජයසිරි අයියලා ඒගොල්ලෝ ඉස්සෙල්ලාම පටන් ගත්තේ, ඔහු කිව්වා අය පටන් ගත්තේ බන්දුල විතානගේ මහත්තයාගේ නාට්‍යයක ඇසිස්ට් කරලා, ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් හැටියට කියලා. ඉතින් මට මතකයි ඔය මේ නැට්ටුක්කාරී, ඒ කියන්නේ නාමල් වීරමුණි මහත්තයාගේ නැට්ටුක්කාරී නාට්‍යෙත් ඔහු ඇසිස්ට් කරා කියලා මම අහලා තියෙනවා. සුගත පාලසිල්වා මහත්මයාගේ නාට්‍යයකින් තමයි ඔහු ඉස්සලම් වේදිකාවට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඔවුන් මේ මම මේක විතරයි, මම මේක ඔය කල්ලන්නේ, මම රඟපානවා විතරයි. දැන් අපේ මේ අලුත් පරම්පරාවට තියෙන ප්‍රශ්නයක් තමයි මම ආවේ රඟපාන්න, මම මේක කරන්නේ නැහැ. දැන් මේ මෙවැනි ඕල් රවුන්ඩ්, ඒ කියන්නේ හැම දෙයක් ගැනම අත්දැකීම් ලබාගෙන, ඒවා දැනගෙන, ඒවට සහභාගීලයි හැම තැනකම තමන්ගේ පරිකල්පනේ වැඩ කරනවානේ. සෙට් එකකට අදහසක් කීම හෝ කොහොමද මම පිට එතකොට ප්‍රොම්ප්ටින්ග් පෙළ මතක් කර දීම ඔව් කරලා තියෙනවා. ඉතින් මෙවැනි දේවල් හැම දෙයක්ම කරන තරමට තමයි තමන් මුවහත් වෙන්නේ. මේ මම මේකට විතරක් කියලා දැන් අපි කිමුක විශ්වවිද්‍යාලයක අපි ඉගෙන ගන්නවා නම් රඟපෑම, නමුත් ඒකේ රඟපානවා විතරක් නෙමෙයි, ඒකේ හැම දෙයක්ම කරලා තමයි අවුරුදු 3 හෝ 4 තුල තමන් පරිපූර්ණ මේ විද්‍යාර්ථියෙක් බවට පත් වෙන්නේ. ඉතින් දැන් ඒක ගැනත් අපි හිතන්න ඕනේ. ඉතින් මෙවැනි පුද්ගලයන් බිහි වෙලා තියෙන්නේ එවැනි අත්දැකීම් තුලින් ගිහිල්ලා තමයි. ඉතින් ඒක ඇත්තටම මේවැනි අය ගැන ලියවෙන්න ඕනේ තව. එතකොට තමයි තරුණ තරුණිය දැනගන්නේ මෙහෙම තමයි අපි මේ වැඩේ කරගෙන යන්න ඕනේ කියන එක. නැත්තම් අර එකම ඉරක් ඇවිල්ලා පොඩ්ඩක් වෙන වැඩක් කරන්න ඒගොල්ලන්ට ඒක ගැන එතරම් කැමැත්තක් නැතුව යනවා. ඔව්. ඉතින් මම හිතන්නේ විවෘත ආරාධනාවක් සුදර්ශයට ඔබට එන්න පුළුවන්කම තියෙනවා මේ මාසේ 30වෙනිදා. වෙලාවන් විදියට 10:30 2:30 රාත්‍රී 7 චිත්‍රපට තුනක් ප්‍රදර්ශනය වෙනවා. ඔබට නරඹලා ඒ අත්දැකීම ලබා ගන්න පුළුවන්. විශිෂ්ට කලාකරුවකු
ආයමත් ඔහුගේ නිර්මාණ දකින්න ඉඩ සලසන අතරේ ඒ පිළිබඳව කතා කරන්නත් අපි ආරාධනා කරේ විශිෂ්ට රංගන ශිල්පිනියකට කෞශල්‍යාපනන්ද මහත්මියට. අපිට වටිනාකම් අරගෙන ආපු ශිල්පිනියක්. ඒ ගෞරවයත් එක්කම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද මේ කතාබහට සහභාගී වීම සම්බන්ධයෙන්. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. එමනම් අපි ඔබටත් ආරාධනා කරනවා හඳුනාගත්තොත් ඔබමා W ජයසිරි කලාකරුවන් වෙනුවෙන් ඇගයුම් උළෙල 30 වෙනිදා සුදර්ශයේදී පැවැත්වෙනවා. ඊට එකාසු වෙන්න ඔබට ආරාධනා කරමින් එමනම් අපි අද නුගසවනින් සමුගන්නවා මේ ගීතයත් ඔබට රසවිඳින්න ඉඩ සලසා.